ബോണ്ട് ലെവൽ കാരണം സ്കൈ ആർ സി അക്കാഡമി ഈ ചാനൽ അത് അതിന്റെ കാരണങ്ങൾ തീന് അത് വീഡിയോ കത്തുമ അത് മമ കഥാ കാരണം ഡ്രോൺ സ്കൂളിലേക്ക് തൂങ്ങനെ കൊണ്ടത് යමු වීඩියෝ එකට මාද මේ මොඩල් එක ක්‍රාෆ්ට් එක දින කොටස් ඒ වගේ මතක් කරන්න ඕනේ ඩ්‍රෝන් වල තියෙන පාර්ට්ස් එක ගැන කතා කරන්න වෙනම වීඩියෝ එකක් අරන් යනවා අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේක දින ඉලෙක්ට්‍රොනික කොටස් ටික මේවා කොහොමද අපි එකලස් කරන්නේ මේ දේවල් කොහොමද අපි එකලස් කරලා මේ ප්ලේන් එක සෙට් කරන්න කියන එක අද අපි බලමු එහෙනම් අපි යමු මන්ද වීඩියෝ එකට මන් දැන් මෙතන අරන් යන තැන යා ක්‍රාෆ්ට් අපේ මොඩල් එක ක්‍රාෆ්ට් එක ඩ්‍රෝන් නැත්තම් ෆික්සින් මොඩල් එකක් හදුවත් එතෙන්දී ෆික්සින් මොඩල් එකේදී මම ඩ්‍රෝන්ස් වලදී කියලා දෙන්නම් මාද නැස්සෙන්නේ කියලා දැන් මක් ගාදින මෙතන මොඩල් එක ක්‍රාෆ්ට් එක ඕන හැම කොටසක්ම හරි අපි මුලින්ම පටන් ගමු ඔයාලා දන්න දේ මෙන්න රිමෝට් එක අපේ ට්‍රාන්ස්මීටර් එක දිනවා අපි තවට ඉගෙන ගමු ට්‍රාන්ස්මීටර් එක කියන්නේ මොකද්ද මේ දේ ඔකේ ඉතින් අපේ ට්‍රාන්ස්මීටර් එක දිනවා ඒත් එක්කම යත් එක්කම දින රිසීව් එක තියෙනවා ඊට පස්සේ අපි කියොත් මෙතන නේද සර්වර්ස් දැන් මං ගාව විවිධ සර්වර්ස් තියෙනවා අපි සාමාන්‍ය පාවිච්චි කරන සර්වර් එක මොකක්ද කියලා මම ඉස්සරහට කියන්නම් ඊට පස්සේ මෙතන මෝටර්ස් තියෙනවා මෝටර්ස් වර්ග දෙකක් තියෙනවා මේ මෝටර්ස් වර්ග දෙකේ වෙනස කියන්නම් ඊට පස්සේ තියෙනවා මෝටර්ස් කන්ට්‍රෝල් කරන දැන් මේ මෝටර්ස් විශේෂයි ඒතර මේවා කන්ට්‍රෝල් කරන ESC එක තියෙනවා ඊට පස්සේ ගත්තොත් එහෙනම් බැටරි තියෙනවා විවිධ බැටරි තියෙනවා මක් ගාව මේ අපි පාවිච්චි කරන බැටරි එක ගත්තොත් ලිතියම් පොලිමර් බැටරි ඒතර මෝටර් එක ගත්තොත් එහෙනම් බස්ටර්ස් ब्रशलेस डीसी मोटर्स अभी क्या बीएलडीसी मोटर्स ब्रशलेस डीसी मोटर्स के सब ईएससी इलेक्ट्रॉनिक स्पीड कंट्रोल मैं सर्वर्स का सर्वर क्या मैं सर्वर्स 9 ग्राम सर्वर्स 25 केजी सर्वर्स इट पास माइक्रो सब माइक्रो सर्वर्स मेरे तीन प्रोप्लस प्रोप्लस का विविध प्रोप्लस कार्बन फाइबर नाइलॉन प्रोप्लस ඊට පස්සේ අපේ එයාක්‍රාෆ්ට් එක අවශ්‍ය වෙන වීල්ස් රෝද තියෙනවා ඊට පස්සේ මේ තියෙන්නේ එයාක්‍රාෆ්ට් එක කන්ට්‍රෝල් කරන කන්ට්‍රෝල් සර්ෆේසස් වලට සෙට් කරන මවුන්ට් එක මේවට කියන කන්ට්‍රෝල් හෝන්ස් කියලා ඊට පස්සේ අපි කන්ට්‍රෝල් හෝන්ස් සහ සර්වර් එක අතර සම්බන්ධ කරන අපි පාවිච්චි කරන මෙන්නේ පුෂ් රොඩ් පාවිච්චි කරනවා ඒ වගේ මේක සම්බන්ධ කරන අපි ලින්ක් ඇස් ඔප පාවිච්චි කරනවා ওই ටික තමයි එයාක්‍රාෆ්ට් එකක් හදන්න එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි කරන්න අවශ්‍ය වෙන ප්‍රධානම කොටස් ටික දැන් අපි බලමු එකින් එකට මේ වෙයි කොහොමද වැඩ කරන්නේ වැඩ කරන්නේ මේ කොහොමද අපි එයාක්‍රාෆ්ට් එක මේක වැඩ කරන්නේ ඒ දේවල් ටික ඊට පස්සේ බලමු මේ දේවල් අපි කොහොමද රිසීව් එකට කනෙක්ට් කරලි වෙලා එයාක්‍රාෆ්ට් එකට සම්බන්ධ කරන්න කියන එක අපි යමු මේ විදිහට ඔයාලා දැන් දන්නවා මොඩල් එයාක්‍රාෆ්ට් එකට ඕන කොටස් මොනවද කියලා දැන් අපි බලමු මේ දේවල් මේ කොටස් කොහොමද එකිනෙක වැඩ කරන්නේ කියන එක मुलिम बलूम ट्रांसमीटर ट्रांसमीटर गए मेकिन संपूर्ण एयरक्राफ्ट कंट्रोल करफ्ट की कंट्रोल सर्विसेस मोटर एक ये वाल कंट्रोल कर संपूर्ण ट्रांसमीटर इतना ट्रांसमीटर गए ट्रांसमीटर की अभी वाले वाला इतना मेके वाल बला मैं कल मेन मेतना तीन गिंबल मेकड़क गिंबल मे गिंबल की एयरक्राफ्ट कंट्रोल कर एयरक्राफ्ट कंट्रोल कर मैंने गिंबल दिखे इकोटे वैविध्यता में अभी कंट्रोल करें मीतना अभी इलावेट कंट्रोल करना इट पास रडाइक इट पास इला रो इवागेम अब टोटल मेक दिखे मोटे आरपीएम कंट्रोल करना पड़वा वाले मैं इलावेट रडाइए गोम हेरवेगा मैं वाले मध्यमी को इधर मे ट्रांसमीटर्स एक फ्रीक्वेंसी तीन वाला संख्यात संख्यात एक संख्या ट्रांसमीटर्स तीन अर्दमेन 5.8 गीगाहर्ट्ज़ की संख्या तीन वाल बल वाले इधर तीन टीवी उन्ना ट्यून के रद्दी वाले को आगे संख्या चैनल संख्या मे आट तीन संख्या इधर मे संख्या आप दूर सह मे आगे आप सिग्नल कपी मेतन मे गिम स्टिक चाने कपराट पास चाने के मे पल्ले रिसीव सिग्नल टाइम मैं कच्चे डिले तीन अब फ्रीक्वेंसी
ගණනයම් කිරීම කරලා හදන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් 5.8 GHz කියන ට්‍රාන්ස්මීටර් එකක් ගත්තොත් එහෙම 2.8 එකට සාපේක්ෂව එයාගේ ට්‍රාන්ස්මීට් කරන සිග්නල් එකේ ස්පීඩ් එක ගොඩාක් වැඩි. ඒ වගේම රේන්ජ් එකත් සාමාන්‍යයෙන් වැඩි. හරි. එතකොට ට්‍රාන්ස්මීටර්ස් ගත්තොත් එහෙම මොඩල්ස් දෙකක් තියෙනවා. මොඩ් 1, මොඩ් 2 කියලා එකම ජාතියේ මොඩල්ස් දෙකක් තියෙනවා. කියන්නේ මේ ට්‍රාන්ස්මීටර් එකේ මේ ගිම්බල්ස් දෙකේම ආරුව තමයි මේ අපි මොඩ් 1, මොඩ් 2 කියලා කියන්නේ. එතන මොඩ් 1 ට්‍රාන්ස්මීටර් එකේ ට්‍රොටල් ලිස්ට් එක තියෙන්නේ ඔයාගේ දකුණු අත පැත්තේ. අතන මෙතනදී වැරදි මේ ටයිප් කරලා දෙනවා. මොඩ් 2 ට්‍රාන්ස්මීටර් එක ගත්තොත් එහෙම ඔයාගේ ට්‍රොටල් ලිස්ට් එක තියෙන්නේ වම් අත පැත්තේ. එතකොට සෝරි දකුණු අත පැත්තේ. වම් අත පැත්තේ. එතකොට මේක ගත්තොත් එහෙම ඒ දෙකෙන් වාට කියන්නේ වමෙන් ලියන කෙනෙක් දකුණෙන් කියන ලියන කෙනෙක් නැහැ. සාමාන්‍යයෙන් ගොඩක්ම ලංකාවේ පාවිච්චි කරන මොඩ් 2 ට්‍රාන්ස්මීටර්ස්. එතන මේකේ වැදගත්ම දේ තමයි මෙයාගේ තියෙන channels. දැන් මේ එක ගිම්බල් එක ගත්තොත් එහෙම මෙයාගේ channels දෙකක් තියෙනවා. මෙයාගේ channel දෙකක් තියෙනවා. එතන මේ අනිත් ඒවා තමයි ඉතුරු channels. channels ගානේ මේ තියෙන ඒ channel එකට දාලා අපි දුන් එක ගිම්බල් එකේ channel 1 2 තියෙනවා නම් මෙයාගේ මේ receive එකෙත් 1 2 3 4 කියලා තියෙනවා. මම ඔයාලට අවසානයේ වීඩියෝ එක පෙන්නනම් කොහොමද අපි servers motors receive එකට set කරලා ඒ කියන්නේ electronic part එකේ wiring එක කොහොමද අපි කරන්නේ කියන්නේ මම අවසානයේ වීඩියෝ එකෙන් කරා. ඒතර ඔයාලට එකෙන් idea එකක් ගත්තා. ඒකේ මේකේ channels කියන්නේ මොකද්ද කියන එක. හරි. එතන මේ තියෙන අපිට විවිධාකාර transmitters ගන්න. මේ තියෙන transmitter එක ගත්තොත් එහෙම මේ මෑත ඉඳලා forest sky කියන transmitter එක. ඒතර මේක ගත්තොත් එහෙම මේකේ 5.8 GHz frequency එකක් තියෙනවා. ඒ වගේම මේක මම 16 channel transmitter එකක්. ගොඩක් ඇඩ්වාන්ස් ට්‍රාන්ස්මීටර් එකක්. හරි. එතකොට මේ තියෙන අර මොඩ් 1 මොඩ් 2 කියන එක ගොඩක් නේ. මොඩ් 1 ගත්තොත් එහේ මේ පිච් එක කියලා කියන්නේ අපේ ඒයාර්ක්‍රාෆ්ට් එකේ එලෙවේටර් කන්ට්‍රෝල් කරන එක. එතකොට ගෑස් කියලා කියන්නේ ටොටල් එක. එතකොට මොඩ් 1 එකේදී ටොටල් එක තියෙන්නේ මොටෙක් කන්ට්‍රෝල් කරන එක තියෙන්නේ අපේ වම් අත පැත්තේ. සෝරි දකුණු අත පැත්තේ. මොඩ් 2 එකේ තියෙන්නේ ගෑස් එක තියෙන්නේ අපේ වම් අත පැත්තේ. ඒ මංගු ගොඩක්ම අපි පාවිච්චි කරන මොඩ් 2 ට්‍රාන්ස්මීටර්ස්. ඒස් මොඩ් 3 මොඩ් 4 කියලා කියන්නේ එක ප්‍රෝග්‍රෑම් එකෙන් වෙනස් කරන්න ඕන එකක් සෙටින්ස් වලට කියලා වෙනස් කරන්න ඕන එකක්. නමුත් මෙතනදී මොඩ් 1 මොඩ් 2 කියන එක අනිවාර්යෙන්ම ට්‍රාන්ස්මීටර් එක ගලවලා වෙනස් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි ප්‍රධානම එකක් තමයි සර්වර්ස්. ඒ කියන්නේ අපි කන්ට්‍රෝල් සර්වර්ස් කන්ට්‍රෝල් කරන්නේ සර්වර්ස් වලින්. ඉතින් මේ සර්වර් එක ගත්තොත් එහේ මේ සර්වර් එකේ අපිට පුළුවන් ලෝඩ් එක බලන්න. ඒ වගේම මෙතන රිසීවර් එක කනෙක්ට් කරන්න තියෙනවා. මෙතින් වයර්ස් තුනක් තියෙනවා. ප්ලස් මයිනස් සිග්නල් වයර් එක. ඉතින් ප්ලස් මයිනස් කියන්නේ මේ සර්වර් එකට සප්ලයි එක දෙන එක සිග්නල් වයර් එක කියලා කියන්නේ. මේ සර්වර් එකේ ඇන්ගල් එක රොටේෂන් එක අපි දෙන ඩිජිටල් සිග්නල් එකට කන්ට්‍රෝල් කරන එක. හරි. එතකොට මේ තියෙන්නේ මේකට හම්බෙන කෑල් ටික මම ඒ ටික ඔක්කොම අවසානයේදී පෙන්වන්නම් කනෙක්ට් කරන විදියත් එක්ක. එතන මේ තියෙන විවිධාකාර සර්වර්ස් තියෙනවා. දැන් අපි සාමාන්‍ය මේ සර්වර් එකද මේකට නම් සබ් මයික්‍රෝ සර්වර්ස් කියලා. මේ තියෙන අපි සාමාන්‍ය පාවිච්චි කරන එයාක්‍රාෆ්ට් එක පාවිච්චි කරන සර්වර්ස්. මේක අපි මයික්‍රෝ සර්වර්ස් කියලා කියනවා. මේ ඔක්කොම සර්වර්ස් ගත්තොත් එහෙනම් මෙයාගේ හය ටෝක් එකක් ගන්න පුළුවන්. ටෝක් එක ගොඩක් වැඩි. එතන මේ තියෙන්නේ සර්වර් එක ඇදලා තියෙන විදිය. PC මෝටරයක් තියෙනවා. ඒ වගේම ගියර් වීල් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන පොසිෂන් පොටෙන්ෂියල් මීටරයක් තියෙනවා. ඒ කියන්නේ වේරියබල් රේස් එකක් තියෙනවා. ඒ වගේම මෙතන මයික්‍රෝ කන්ට්‍රෝලර්යක් තියෙනවා. සර්කිට් එකක් තියෙනවා. ඔයාලට මේ සර්වර් එකක් වැඩ කරන විදිය ඉගෙන ගන්න පුළුවන්. මම වීඩියෝ එකක් කරා තාරාවෙක් හදන වීඩියෝ. මේ වීඩියෝ වලුත් මේ සර්වර් එකක් වැඩ කරන්නේ කොහොමද කියන එක මම පැහැදිලිවම මෙතනදී කියලා දෙනවා. හරි. ඒක බලන්න ඕන නම් උඩ යන කාඩ් එක ක්ලික් කරලා ඔයාලට ඒක බලන්න පුළුවන්. එතන මේ තියෙන්නේ සර්වර් එක මේ ඩිජිටල් සිග්නල් එකේ යාගේ ෆ්‍රීකවන්සි එකත් එක්ක වෙන ටයිම් එකත් එක තමයි යාගේ රොටේට් වෙනවා. සාමාන්‍ය මෝටරයක් ගත්තොත් එහෙම සාමාන්‍ය මෝටරයක් 360 අපිට එක දිගට කරගවන්න පුළුවන්. නමුත් මේ සර්වර් මෝටරයක් ගත්තොත් එහෙම මෙයා කරගෙන්නේ 180 ඩිග්‍රී හරි 360 කරගුණත් එයා ඒ සෙන්ටර් පොයින්ට් එකට එනවා. මේ තියෙන අපි ස්ටික් එක කන්ට්‍රෝල් කරන විදිහ තමයි මෙයාගේ මේ සර්වර් එකේ ආම් එක කන්ට්‍රෝල් වෙන්නේ. මෙන්න මේ විදිහට මෙයා කන්ට්‍රෝල් වෙනවා. මේක තියෙන්නේ අපේ ට්‍රාන්ස්මීටර් එකේ මේ තියෙන අපේ රිසීවර් එකෙන් මෙයාට සෙට් කරලා පස්සේ වැඩ කරන විදිහ. හරි. ඔයාලට මම පෙන්නන්නම් ඒ අවසානයේදී. එතන මේ තියෙන්නේ සර්වර් එකක් අපි කොහොමද සෙට් කරන්නේ මේ කන්ට්‍රෝල් සර්වර් එක. මේ තියෙන්නේ ස්ටේබලයිසර් එකට සෙට් වෙච්ච කන්ට්‍රෝල් සර්වර් එක. එතන මේ විදිහ තමයි අපි සම්බන්ධ කරන්නේ. හරි. එතන මේ තියෙන්නේ හරි සම්බන්ධ කරලා මේක මම අවසානයේ ඔයාලට පෙන්නන්නම් කොහොම සම්බන්ධ කරන්නේ කියලා. මේ තියෙන සර්වර් එක සම්බන්ධ කරලා එතන තියෙන ලින්කේ ස්ටොපර් එක ප්ලස් පුෂ් රොඩ් එක දිනවා. ආයි ලින්කේ ස්ටොපර් එකෙන් කන්ට්‍රෝල් ඕන් එකත් එක්ක කන්ට්‍රෝල් සර්ෆස් එකට සම්බන්ධ වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ ගත්තොත් එහෙම අපි ප්‍රොප්ලේ එක ගැන කතා කරන්න ඕනේ. ප්‍රොප්ලේ එක ගත්තොත් එහෙම ප්‍රොප්ලේ එක ගත්තොත් මේ ප්‍රොප්ලේ එකේ මෙතන ඉඳන් මෙතෙන්ට කියන අපේ ප්‍රොප්ලේ එක ගහලා තියෙනවා ඉලක්කම 80යි 45 10යි 45 70යි 45 60යි 45 ගහලා තියෙනවා. එතන මේ 80 කියලා කියන්නේ මේ
කොනේ ඉඳන් මෙයාට තියෙන දිග. ඒ වගේම 45 කියලා කියන්නේ මෙයාගේ මේ පිච් ඇන්ගල්. ඒ කියන්නේ මෙයා කොච්චර ඇන්ගල් ලා තියෙනක තමයි මෙයාගේ මේ ප්‍රොප්ලර් එකේ දිගින් සම් මෙයාට තියෙන දිග. ඒ වගේම 45 කියලා කියන්නේ මෙයාගේ මේ පිච් ඇන්ගල්. ඒ කියන්නේ මෙයා කොච්චර ඇන්ගල් ලා තියෙනක තමයි මෙයාගේ මේ ප්‍රොප්ලර් එකේ දිගින් සම් මෙයා ඉලක්කයෙන් පෙන්න. ඒතර වාට පුළුවන් 70 45 කියලා කියන්නේ 70 70ක් දිග නැහැ කියන්නේ 7ක්. අඟල් 7ක් දිග 45ක පිච් ඇන්ගල් එකක් තියෙන ප්‍රොප්ලර් එක. එතකොට 80 45 කියන්නේ අඟල් 8ක් දිග. මෙතන වැරදි වෙන ලා ටයිප් කරනවා. අඟල් 8ක් දිග අඟල් ඉන්චස් 8ක් දිග 45ක පිච් ඇන්ගල් එක ඩිග්‍රීස් අංශක 45ක පිච් ඇන්ගල් එකක් තියෙන ප්‍රොප්ලර් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මෙතන මේ කෑලි මොකද කියන එක මම අවසානයේදී ඔයාලට අර පාර්ට්ස් එක හදන විදිහත් එක්ක කනෙක්ට් කරන විදිහත් එක්ක මම පෙන්වන්නම්. ඊට පස්සේ මේ දින අපේ ඩ්‍රෝන් ඩ්‍රෝන් ක්ලාස් එකේ මේ ප්‍රසන්ටේෂන් එක ගොඩක් දේවල් ටිකක් තියෙනවා. අර එතකොට මේ තියෙන්නේ බ්‍රෂ්ලස් මෝටරයක්. බ්‍රෂ්ලස් මෝටරයක් ගත්තොත් එහෙම අපි එකට කරන BLDC මෝටරයක් කියලා. මේක වැඩ කරන්නේ 3 phase කරන්ට් එකකින්. එතකොට මේක 3 phase කරන්ට් එකකින් වැඩ කරන මෙයාට වයර්ස් 3ක් තියෙනවා. හරි. එතකොට මෙයා ගත්තොත් එහෙම මේ තියෙන ස්ටාර්ට් එකේ වයින්ඩින් නැතනේ. ඒ වගේම ෂාෆ්ට් එකේ පර්මනන්ට් මැග්නට් තියෙනවා. මේ තියෙන ඉලෙක්ට්‍රෝ මැග්නට්, මේ තියෙන පර්මනන්ට් මැග්නට්. ඉලෙක්ට්‍රෝ මැග්නට් කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යුත් චුම්බක ශේෂයක් ඇති කරන එක. පර්මනන්ට් මැග්නට් කියන්නේ ස්ථිර චුම්බකයක්. එතන මෙයාගේ ගත්තොත් එහෙම 22 12. ඒ කියන්නේ මේ ස්ටිකේ එක අනිවාර්යෙන් මේ මෝටර් එකේ ගහලා තියෙනවා. එතන 22 12 කියන්නේ මෙයාගේ මෝටර් එකේ දිග සහ පළල කියන එක. මෝටර් රොටේටර් ඩයමීටර් කියන එක තමයි මේ තියෙන්නේ. එතන 22 13 22 12 25 18 මේ තنين කියන්නේ මෙයාගේ දිග සහ උස සහ පළල කියන එක. ඊට පස්සේ මේ 10 kV. ඒ කියන්නේ මෙතන 981 kV 10 kV. දැන් මේ මෝටර් එක ගත්තොත් එහෙම මෙයාගේ 1250 kV. මේ kV යගෙන් කියන්නේ revolution per minutes. ඒ කියන්නේ එක වෝල්ට් එකක් දුන්නට පස්සේ මෙයාගේ RPM එක වෝල්ට් එකකදී RPM එකයි කියන්නේ. එතන මේ මෝටර් එක ගත්තොත් එහෙම එක වෝල්ට් එකක් දුන්නට පස්සේ මෙයා වට 980ක් කරකවනවා. RPM එක 980. මිනිත්තුවක් ඇතුළත කරගෙන වට ප්‍රමාණ. එතන මේක ගත්තොත් එහෙම එක වෝල්ට් එකක් දුන්නොත් මිනිත්තුවක් ඇතුළත මෙයා වට 1000ක් කරකවනවා. දැන් මේ kV මේ අගේ වැඩි වෙන දින යාගේ RPM එක වැඩි වෙනවා. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕනේ RPM එක එක වෝල්ට් එකක් දුන්නොත් මිනිත්තුවක් ඇතුළත මෙයා වට 1000ක් කරකවනවා. දැන් මේ kV මේ අගේ වැඩි වෙන දින යාගේ RPM එක වැඩි වෙනවා. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕනේ RPM එක වැඩි වෙනත් එක්කම ඊට සාපේක්ෂව යාගේ ටෝක් එකත් අඩු වෙනවා කියන එක. ඒ කියන්නේ යාගේ මුස්සන වලින් බරක් ප්‍රමාණයත් අඩු වෙනවා. ප්‍රොප්ලර් කියලා කියන්නේ මෙයාට රෙකමන්ඩ් කරන ප්‍රොප්ලර් එක. අපි මෙයාට මේ කරන රේන්ජ් එක වඩා වැඩි ප්‍රොප්ලර් එකක් හෝ අඩු ප්‍රොප්ලර් එකක් දැම්මොත් එහෙනම් මෙයාගේ දින එෆිෂන්සි එකට මෙයාට බලපාන. කියන්නේ මෙයාගේ දින උපරිම වේගය ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා අපි එයාලා රෙකමන්ඩ් කරන ප්‍රොප්ලර් එක සෙට් කරන්න ඕනේ. එතන ලිපෝ 2S3S කියලා කියන්නේ මෙයාට සෙට් කරන්න ඕනේ බැටරි වෝල්ටේජ්. ලිතියම් පොලිමර් කියන බැටරි රේන්ජ් එකෙන් 2S කියලා කියන්නේ 2 සෙල් ගත්තොත් එහෙම යාගේ වෝල්ටේජ් එක 7.4යි. 3 සෙල් කියලා කියන්නේ 11.1 වෝල්ට්. හරි. එතන මේ තියෙන්නේ ගාන. මේ තියෙන ඔන්න how to calculate the RPM in a motor. You have a 1000 kV motor voltage 5 volt. ඒ කියන්නේ 5 voltage එකේදී volt 5කදී මෙයාගේ RPM එක කිදාම kV 1000. එතන මේ තියෙන්නේ 1 වෝල්ට් RPM kV කියලා කියන්නේ 1 වෝල්ට් එකේදී යාගේ RPM. ඒතර kV 1000ක් කියලා කියන්නේ මෙයාගේ 1 වෝල්ට් එකේදී RPM එක 1000. ඒතර 5ක් දුන්නොත් එහෙනම් යාගේ RPM එක 5000යි. හරි. ඊගස් අපි මේ බ්‍රෂ්ලස් මෝටර්ස් කෙනෙක් කන්ට්‍රෝල් කරන්නේ ESC කියන එක පාවිච්චි කරනවා. ඒතර ESC ගෙන් කරන්නේ අර බ්‍රෂ්ලස් මෝටරේට අවශ්‍ය AC කරන්ට් එක අපි ජෙනරේට් කරලා දෙන එක. ඒතර මේකෙන් තමයි සම්පූර්ණ මේක මෝටර් කන්ට්‍රෝල් එක. අපි දැන් රිසීව් එකෙන් දෙන සිග්නල් එක අරගෙන ගාන්ට 3 phase කරන්ට් එක දීලා අපි දැන් රිසීව් එකෙන් දෙන සිග්නල් එක අරගෙන ගාන්ට 3 phase කරන්ට් එක දීලා මෙයාගේ RPM එක කන්ට්‍රෝල් කරන එක තමයි තේදි කරන්නේ. එතන මේ තියෙන AC output එක, ඒ කියන්නේ මෝටර් එකට යන output එක. එතන මෙතන තියෙනවා 5 volt input එක. ඊට පස්සේ DC input එක. දැන් ඇයි බැටරිය කනෙක්ට් කරන්නේ. එතන 30 ampere කියලා කියන්නේ මේක ampere කියලා කියන්නේ මෙයාගේ තියෙන ampere range. ampere කියලා කියන්නේ මෙයාගේ maximum current flow එක. කොච්චර current flow එකක් මෙයා ගන්නවද කියන එක. ඊට පස්සේ මෙතන 2S 3S කියලා කියන්නේ ඉස්සෙල්ලා වගේම මෙයාට මෙයා වැඩ කරන වෝල්ටේජ් එක. ඊට පස්සේ version 4.42 කියලා කියන්නේ අතන programmable ESC වල වගේ තමයි මේක පොඩක් දකින්න පුළුවන් වෙන්නේ. මෙයාගේ firmware version එක. මොකද මේකේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් තියෙනවා. මම ESC ගැන ලොකු විස්තරයක් අරන් ඉන්නා ඉස්සරහට. ඒතර මෙයාගේ තියෙන මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකේ තියෙන version එක තමයි මේ කියන්නේ. ඊට පස්සේ මේ BEC කියලා කියන්නේ මේ ඔයාල මේ වයර් තුනක් ගත්තොත්. මේ වයර් තුනක් තියෙනවා නම් මේ ESC එකේ වාගේ ESC එක අනිවාර්යෙන්ම බෙක් එකක් තියෙන ESC. බෙක් එක පාවිච්චි කරන හේතුව මම අවසානයේ වීඩියෝ එකේදී අනිවාර්යෙන් කියනවා. අතරම ගත්තොත් එහෙනම් බෙක් එකෙන් කරන්නේ මෙයාට මේ දෙන DC ඉන්පුට් එකෙන් 5 වෝල්ට් කියන වෝල්ටේජ් එකක් රෙගියුලේට් කරලා කොන්ස්ටන්ට් වැලියු එකකින්
රිසීවර් දෙන එක රිසීවර් හරි ෆ්ලයිට් කන්ට්‍රෝලර් දෙන එක. ඒතර මේ වෝල්ටේජ් එක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මේ බැටරි එලිමිනේෂන් සර්කිට් වෝල්ටේජ් රෙගුලේටර් කරනකොට මේන් වෝල්ටේජ් ඉන්ටු 5 වෝල්ට්. ඒ කියන්නේ මෙතනින් 10ක් දුන්නත් 12ක් දුන්නත් එයා 5 වෝල්ට් තමයි අවුට්පුට් කරන්නේ. ඒතර ලිතියම් පොලිම බැටරි එක ගත්තොත් එහම මේ මෙයා ගත්තොත් එහම මේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මේ පෝට් එක තමයි අපි මෙන්න මෙතන DC ඉන්පුට් එක ES එකට සම්බන්ධ කරන්නේ. කොහෙන් වෙලාවත් මේක අපි කෙලින්ම ඩිරෙක්ට් මෝටරේට සම්බන්ධ කරන්නේ නැහැ. ES එක හරහා තමයි සම්බන්ධ කරන්නේ. හරි. එතකොට මේක කනෙක්ටර්ස් වර්ග දෙකක් තියෙන මයික ඉස්සර කියන්න. දැන් මේ ඩිස්චාර්ජ් පෝට් එක කියන්නේ මෙයාගේ තියෙන පවර් එක ඩිස්චාර්ජ් කරන එක තමයි මේ කරන්ට් එක ඩිස්චාර්ජ් කරන එක තමයි මේ ඩිස්චාර්ජ් පෝට් එක. අපේ ES එකට සම්බන්ධ වෙයි. මේ දින ඉන්ඩිවිජුවල් සෙල් චාර්ජින් පෝට් එක. කියන්නේ මේක චාර්ජ් කරන සෙල් චාර්ජින් පෝට් එක තමයි මේ තියෙන්නේ. එකෙනෙ මෙයාගේ සෙල් තුනක් ගන්න මේ සෙල් තුනට ඉන්ඩිවිජුවලි මෙතනින් පවර් එක ගන්න පුළුවන්. එතකොට මෙයාගේ මේ mAh කියලා කියන්නේ මිලි ඇම්පියර් අවර්. පැයක් ඇතුළත මෙයාට මිලි ඇම්පියර් මෙන්න මෙච්චර. කියන්නේ අපි ගත්තොත් ටැංකියක් ගත්තොත් ටැංකියේ ධාරිතාවය වගේ. කියන්නේ මේ බැටරියේ ධාරිතාවය තමයි මෙතන මිලි ඇම්පියර් වලින් සනාන් කරන්නේ. මිලි ඇම්පියර් 2600 ක ධාරිතාවය මෙයාට තියෙනවා. මිලි ඇම්පියර් 5000 ක ධාරිතාවය තියෙනවා. කියන්නේ පැයක් ඇතුළත මෙයාට මිලි ඇම්පියර් මෙච්චර. අපි මිලි ඇම්පියර් ඇම්පියර් කරනවා 1000 බෙදලා. එතකොට මෙයාට එයක් ඇතුළත මිලි ඇම්පියර් 2.2ක් මෙයාට ඩිස්චාර්ජ් කරන්න පුළුවන් කැපැසිටි ඉන් ද බැටරි. මෙයාගේ ධාරිතාවය ටැංකියක් ගත්තොත් එහෙනම් එයක් ඇතුළත ලීටර මෙච්චරක් එයාට එළියට දාන්න පුළුවන්. හරි. එතන මේ 30C C රේට් එකෙන් කියන්නේ 30C 5C එහෙම C රේට් එකෙන් කියන්නේ amount of maximum current in the battery deliver without a damage. ඒ කියන්නේ මේ බැටරියක් ගත්තොත් එහෙම සෙල් වලින් හැදලා තියෙන්නේ. එතන මේ එක සෙල් එකක් හරි ඩැමේජ් වුණා කියන්නේ මෙයාගේ බැටරියම ඩැමේජ් වුණා හා සමානයි. එතකොට මෙයාගෙන් ගන්න ඇම්පියර් ගානත් එක්ක මේ බැටරි එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලන් කම්පැනි එකේ මැනුෆැක්චර් සඳහන් කරලා එවනවා මෙන්න මේ C rate එක කියලා. ඒතර අපිට පුළුවන් අපි මේක අවසානයේ මම පෙන්වන තව ටිකකින් මෙයා කැල්කියුලේට් කරන විදිය C rate එකෙන් කරන්නේ මෙයාට මේ එක සෙල් එකට ඩැමේජ් වෙන්නේ නැතුව මෙයාට මෙයාගෙන් ඩිස්චාර්ජ් කරගන්න පුළුවන් මේ පෝට් එකෙන් ඩිස්චාර්ජ් කරගන්න පුළුවන් ඇම්පියර්ස් ගාන තමයි ඉතින් සඳහන් වෙන්නේ. වෝල්ටේජ් ඉන් බැටරි කියන්නේ මෙයාගේ 3 සෙල් නම් අපි 1 සෙල් නම් 3.7යි 2 සෙල් නම් 4.4යි 3 සෙල් නම් 11.8යි. එතන ඒ වගේ අපි 3 සෙල් බැටරියක් නම් අපිට දැන් මෙතන මේ වෝල්ටේජ් මෙතන සඳහන් කරලා තියෙනවා. 3 සෙල් බැටරියක් නම් 11.1ක් කියන අපිට මේ වෝල්ටේජ් එක කියන්නේ වෝල්ටිය තමයි. අපි බෝ අතරේ. දැන් අපි බලමු කොහොමද C rate එකෙන් මැක්සිමම් කරන්ට් ෆ්ලෝ එක ගන්න කියලා. දැන් මෙතනින් අපි ගණනය කිරීමක් කරලා දෙනවා කොච්චර මැක්සිමම් කරන්ට් ෆ්ලෝ එකක් තියෙනවද කියන එක. ඉතින් you have a 1000 mAh lithium polymer battery with a C rate of the 50. කියන්නේ C rate එක 50යි. එතකොට මෙයාගේ කොච්චර කරන්ට් ෆ්ලෝ එකක් ගන්න පුළුවන්ද මේ ඩැමේජ් වෙන තුන මේක සෙල් එකට. දැන් එතන වැරදි එක හසුමුද නැමේ 1 ampere hours. ඉතින් අපිට තියෙන මේ milli amperes ගන්න C rate එකෙන් අඩි කරාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ගන්න හදලා ගන්න. මේ තියෙන්නේ එච්චර ප්‍රමාණයක් එක සෙල් එකකට ඩැමේජ් වෙන නැතුව ampere ගන්න ඩිස්චාර්ජ් කරන්න පුළුවන් කියන එකයි මේ සඳහන් කරන්නේ. ඉතින් මේ තියෙන lithium polymer battery charge කරන chargers normal charge එකක් නෙවෙයි balance charge එකක් තියෙනවා. මේ දෙක අතර වෙනස මම ඉස්සරහට වීඩියෝ එකකින් අරන් එන්න. ඔය ටික තමයි ඔයාලට අද වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ electronic يعني drone එකේ තියෙන කොටස් ටික. ඉතින් මේක වැඩ කරන විදිහ සරලවම තමයි මම ඔයාලට කියලා දුන්නේ. මීට වඩා ගොඩාක් ගැඹුරින් අපිට කතා කරන්න පුළුවන් මේ දේවල්. නමුත්ම් වීඩියෝ එක නිසා මම ඔයාලට සරලවම කියලා දෙන්නේ මේ දේවල් වැඩ කරන විදිහ. හරි අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු ඩ්‍රෝන් එකේ තියෙන කොටස් මොනවද කියලා. අපි දැන් බලමු කොහොමද අපි මොඩල් එයා ක්‍රාෆ්ට් එකට මේ ඉලෙක්ට්‍රොනික කොටස් සහ මේ අනෙකුත් කොටස් එක්ක සම්බන්ධ කරන්නේ කියන එක. දැන් යමු ඒ වීඩියෝ එකට. දැන් අපි බලමු කොහොමද මේ ඉලෙක්ට්‍රොනික කොටස් ටික ඉලෙක්ට්‍රොනික කම්පෝනන්ට්ස් එක කොහොමද අපි හරියට සම්බන්ධ කරගන්නේ කියලා. එතන අපි මේක සම්බන්ධ කරගන්නේ මෙන්න මේ රිසීවර් එක. يعني ෆ්ලයි අපේ ට්‍රාන්ස්මීටර් එකේ රිසීවර් එක තමයි අපි මේක සම්බන්ධ කරන්නේ. අපි ඩ්‍රෝන් එකක් වගේ හදනවා නම් ඒතර ඒකෙදි ෆ්ලයිට් කන්ට්‍රෝල් එකට සම්බන්ධ කරගන්න. අපි දැනට මේක පාවිච්චි කරන්නේ ප්ලේන් එකේදි මෙන්න මේ රිසීවර් එකට තමයි සම්බන්ධ කරන්නේ. එතන මේ රිසීවර් වලට බලන්න පේනවා 1 2 3 4 5 කියලා නම්බර්ස් ගහලා තියෙනවා. ඉතින් එතන මේ නම්බර්ස් වල තමයි අපි ගන්නේ. මම සර්කිට් ඩයග්‍රෑම් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. දැන් මේ සයිඩ් එකේ තුවාඩ බලා ගන්න පුළුවන් මෙන් මේකේ කොහොමද එයාක්‍රාෆ්ට් එක බේසික් ඩයග්‍රෑම් එක මේ කම්පෝනන්ට් සෙට් කරන්නේ. හරි එතකොට අපි මුලින්ම මෝටර් එකෙන් පටන් ගත්තොත් එහේ මෝටර් එක ගත්තොත් එහේ වයර්ස් උනත් මම කියව මේකට පාවිච්චි කරන BLDC මෝටර්ස් බ්‍රෂ්ලස් DC මෝටර්ස් තමයි මේකට පාවිච්චි කරන්නේ. ඒතර මේ මෝටර් එක කන්ට්‍රෝල් කරන්නේ මේක 3 ෆේස් කරන්ට් එකකින් වැඩ කරන එකක් නිසා මේක කන්ට්‍රෝල් කරන්න අපි ESC එක පාවිච්චි කරනවා. අපි ඉදිරි ඉගෙන ගත්තා. ඒතර මේ ESC එකට සම්බන්ධ කරන්නේ මෙන්න මේ වයර්ස් තුනේ. මේ වයර්ස් තුන
අපි මෙන්න මේ විදිහට සම්බන්ධ කරමු. එතකොට මේව සම්බන්ධ කරලා පස්සේ දැන් අපි මේක වැඩ කරලා බලමු. එතකොට මෙතනදී අපි මෙතන සම්බන්ධ කරන්නේ මෙන්න මේ බැටරිය එක. හදලා මේ බැටරිය එක සම්බන්ධ කරද්දී ඔයාලගේ සමහර ESC වලට මෙතන කනෙක්ට් එක. දැන් මෙතන තියෙන්නේ මේල් කනෙක්ට් එක. ඔයාලට ෆීමේල් කනෙක්ට් එකක් මෙතෙන්ට එනවා. එතකොට ඒ කනෙක්ට් එක මම ඔයාලට පෙන්නන්න මේ තියෙන කනෙක්ට් එක. මේක අපිට කෙලින්ම මේ බැටරියට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේස ESC එකට ආවෙත් නැහැ. එතකොට මේකට අපි මේ වගේ කනෙක්ට් එකක් ගත්තොත් මේ කනෙක්ට් එකේ දැන් මේකේ වයර් එක පාස්ල දිනවනේ. වයර් එක පාස්ල නැති කනෙක්ටර්ස් එන. එතකොට ඔයාලට කෙලින්ම ඩිරෙක්ට් මේකට මේක සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට මම මේකට මේක දැන් වයර් එකක් තියෙනවා මම මේකට මෙන්න මේ ඇතුළට දාලා හරියට දන් වෙන දාලා සම්බන්ධ කරා. නමුත් මේ ක්‍රමය ඔයාලා කරන්න යන්න එපා. මොකද මේක ටිකක් හරියන්නේ නැඹ හේතුව මේ මෝටර්ස් ගත්තොත් එහෙනම් මේ ප්‍රොපෙලර් සෙට් කරලා පස්සේ එයාක්‍රාෆ්ට් එක දෙදරන්න පුළුවන්. වයිබ්‍රේට් වෙන්න පුළුවන්. එතකොට මේකේ දින එන බුරුල් වෙලා මෙයාව ගැලවිලා යන්න බලතර. ඊට පස්සේ ඩ්‍රෝන් එක සම්පූර්ණයෙන්ම ක්‍රෑෂ් වෙනවා. يعني මේ තමයි මේන් පවර් සෝස් එක. ඒතර මේකෙන් තමයි මෝටර්ස් වල රිසීව් කරන සිග්නල්ස් ඔක්කොම දෙන්නේ. ඒතර සම්පූර්ණ පවර් එක නැතුණා කියන්නේ එයා ක්‍රාෆ්ට් එක කන්ට්‍රෝල් නැති වෙලා ක්‍රෑෂ් වෙන්න පුළුවන්. ඒතර මේ ක්‍රමය කරන්න එපා. මම ඔයාලට පෙන්වන්න ඕන දැන මෙයා සම්බන්ධ කරන විදිය පෙන්වන්නේ. ඒතර අපිට පුළුවන් මෙයාව මෙන්න මෙහෙම සම්බන්ධ කරගන්න. මේකට वाला मेक दिखे डिरेक्ट पास संबंध इट पास हरियर दंडी संबंध कल बदल इट पास मेक बैटरी संबंध कर बैटरी संबंध कर सौंड मेन मैं सौंड मैं मोटर सर मैं ईएससी मैं सौंड मोटे मे मोटे तीना मैं मे मोटे तीना मैं स्पीकर मैं मंकी विद्युत चुंबक श्रेष्ठ किंतम मैं स्पीकर एक विद्युत चुंबक श्रेष्ठ एतिवेतम सौंड इतना मेकिन सौंड इट बस मैं रिसीव पावे तिना इतना रिसीव पावे मंगसी वर्ग तीनाटो इसई यूबेक इसए तर मेकते हैं बेक इस बेक दिन इस मंको होगा बोलवा सुधपाट वारे आते रतुपाटे कलपाटे वारे आते बेक दिन इस मम्म मेकट पवे तर मे दिन पोर्चरी ओण मेकट गहन बोला अब वा बल मेक सिग्नल वारे गहन मुन पे मेक दिपेत्र गहन बोलवा एक बल संबंध करवाने सामान नॉर्मल ट्रांसमिट है मैं मोटे का संबंध है मैं रिसीव मैं ट्रांसमिट सिग्नल मैं रिसीव करें तो मैं रिसीव टोटल डिस्ट्रिक्ट मेतन सिग्नल इतने एक चैनल थ्री वर्ल्ड चैनल थ्री वर्ल्ड मैं क्राफ्ट मैं करती है मैं चैनल वन वर्ल्ड में रनती है गहूट पास मैं अत पाट ब्लिंक ट्रांसमिट को पास मैं आव को रिसीव रिसीव गुडक අපිට පුළුවන් සර්වර්ස් ටික කනෙක්ට් කර සර්වර් එක ගත්තාම මෙන්න මේ වගේ පැක් එක තමයි ඔයාලට එන්නේ. ඒතර මේ පැක් එක ගත්තොත් එහෙම ඔයාලට තියෙනවා මේකේ මෙන්න මේ වගේ පැකට් ටයක් තියෙනවා. ඒ වගේම මේ වගේ සර්වර් එක තියෙනවා. ඒතර සර්වර් එකට ඔයා සම්බන්ධ කරන්නේ මම එයාක්‍රාෆ්ට් එක සයිඩ් එකෙන් පෙන්නන්නම්. මෙන්න මේ එක තමයි සම්බන්ධ කරන්නේ. ඒතර මේක මෙතෙන්ද ගැහුවට පස්සේ මේක දෙන ඇණයක් ඒ ඇණේ දාන්න මේ ඇණේ පොඩි ඇණයක් තියෙනවා. මේ පොඩි ඇණේ මෙයාට සම්බන්ධ කරන මොකද ඒක ඇනේ සම්බන්ධ කරන හේතුව තමයි මෙයා නැත්තම් ගැලවෙන්න පුළුවන්. හැබැයි ඔයාට ආයි මේ ගලවන්නේ නැව මම ඒකට හේතුව කියන්නම්. ඔන්න බලන්න දැන් මම මේක එහෙම දානවා. අනේ දැන් දාලා ඉල්ල. මේකේතර අපි දැන් රඩේක් ගත්තොත් එහෙම මම සයිඩ් එකෙන් දාන රඩේක සෙට් කරනවා චැනල් එක. සාමාන්‍ය ට්‍රාන්ස්ෆෝමර් එක රඩේක සෙට් කරනවා චැනල් එක, එලිවේටර් සෙට් කරනවා චැනල් එක, ඒ වගේ මෙලරෝන් සෙට් කරනවා චැනල් එක මොකද්ද කියලා. ඒතර මම මේකේ චැනල් 2 තමයි පාවිච්චි කරන්නේ. බලන්න මම මේක දාපු ගමන් මෙයාගේ මේ පොසිෂන් එක වෙනස් වුණා. අපි මෙයාව අනිවාර්යයෙන් පොසිෂන් එක තියෙන්න ඕනේ මැද්දේ. මැද්දේ තිය තමයි තියෙන්න ඕනේ. ඒතර මම ආයි ගලවලා මෙයා ඔන් කරලි වෙලා මෙයාගේ මේ ගලවලා මම ආයි මෙයාව
මෙන්න මේ මැද්දට හදාගන්න. එතන මේ සෙන්ටර් එක හදාගන්නේ අන්නේ විදිහට. මොකද එතන අපි මෙයා මේ ස්ටික් එක වෙනස් කරද්දී දැන් මේ තියෙන්නේ රඩේ. රඩේක දීලා තියෙන්නේ 2 channel එකට. channel 2 වල තමයි රඩේ වෙන්නේ. මම මේක දැන් මම ඇනේ දාලා හද කරගන්න. ඔන්න හොයිද තමයි අපි සෙන්ටර් අපි අනිත් channel අනිත් සර්වර්ස් එක්ක සම්බන්ධ කරොත් එහෙම පළමුව මේ ඔක්කොම එකපාර සම්බන්ධ කරලා නෑ मोटे अब मोटे के प्रोप्ले से प्रोप्ले मेतन मे अने मोटर्स मोटर्स मैं प्रोप्ले कल पाट कैन प्रोप्ले प्रोप्लस प्रोप्ले मिनी कैनल इधर मे कैनल कम सामान कटी मेडा रिसीव मे कैनल अभी कदा मे प्रोप्ले कमेना अभी कुछ मे अने मेलिना मे अदा संबंध अभी गांड मैं हर सैट कर क्यारी पावच अंदर मे क्यारी मे मोटे मे साफ्ट हर इला बागा मेन कदम मेक बोल मेक दाने मेक हर मेक हरगा कल इट बस वाट प्रोपे मेक संबंध का मे हेल्ली अब मेके अने इवागे मे मोटे तवना मौंटे क्राफ्ट संबंध रोटी కరగవన్న బుల హరి మమ ప్రొప్లేక్ గలవగన్న ఆట విన్నన్న ఉన్నీ సర్ దంబలన్న సర్వర్ సొక్కమటికి వెడ కర విది మే తీయనే అపి ఎలరోన్స్ కేనేక పావచి గన్న మే తీయనే ఎలవేట ఎక మే తీయనే అడ ఎక ఉన్న విదే తమాయి అపి ఎయా క్రాఫ్ట్ ఏకడ ఎయా క్రాఫ్ట్ కి ఎలక్ట్రానిక్ కొటస్ కి సంబంధ కర इतर मे देव संबंध में कंट्रोल सर्विस इतर वाल पेन इतने मेम दी लिंक मेकड़ता मे पुष रोड संबंध में पुष रोड मेतन संबंध अरे मंगे फोटो से मंगन मेट की वाले तेरू अभी इंक अरे अभी बलम एयरक्राफ्ट कोहमद अभी मे लिंक शॉप ये संबंध कर फोटो लिंक वाले पिना हर अभी इसरा बलू ड्रोन कुटा सुना ड्रोन कोहमद फ्लाई वे क्या इरा